වන පරිච්ේදය දුක්කාානු පස්සනාව දුක්කාානු පස්සනං භාවෙන්තෝ සුක සඥං පජහති දුක්කානු පස්සනාව වඩන්නා සුක සඥාව දුරු කරයි අගගි වෙස්සනය එය කිමෙක්්‍යයි සිතන්න්නේද රූපය නිත්‍යද අනිත්‍යද බත් ගෞත මේනි අනිත්‍යයි යමක් අනිත්‍ය නම් එය දුකද සැපද බවත් ගෞතමනි දුකයි. පණ්ඩිතමානී සච්චක දමනය කරමින් රූපස්කන්ධය දුකක් බව බුදුරජාණන් වහන්සේ ඔහුට තේරුම් කොට දුන්නේ එසේය. සෙසුස් කද හතර පිළිබඳවද මෙසේම මේ දේශනාවේ සඳහන් වේ මේ ආකාරයම දේශනා තවත් රාශයක්ක් ඇත ඒ අනුව පංචස්කධයෝම අනි්‍යයෝය එහෙයින් ඒවා දුක්කයෝධ වෙති දුක්කු පංචස්කන්දයේ ඇත්තා වූ දුක්ක ස්වභාවය දුක්ක ලක්‍ෂණය නමින් හැඳන්වෙයි මේ දුක්ක ලක්ෂණය නම් ස්කන්ධයන්ගේ නිරන්තර ඇතිවීම නැතිවීම දෙක නිසා උද්ගත්වන පෙලීමයි පීඩනයයි බිය ගෙන දෙන බවයි. පංච ස්කන්ධයන්ගේ දුක්කතාව ඒවායේ අනිත්‍යතාව මෙන්ම හෙදින්දා ජීවිතයේදී ප්‍රකට වශයෙන් අදදාකිනු ලබන්නකි එහෙත් දුකක් වශයෙන් නොසලකනු ලැබීම නිසා තේරුම් ගත නොහැකි වන්නේය එක් ඉරිියව්වක ටිකවේලාවක් නොසෙල්වී සිටීමට සිදුවහොත් දැඩි අව්වේ මදක් ගත කිරීමට වුනොත් හිසර දෙයක් දත්කැක්කුමක් වැනි හෝ සුළු හෝ ආබා දෙයක් මතුුවහොත් චරීරයේ නානා දුක්වේදනා හටගනිී දුක්වේදනා අපට වහා අමතක කරන්නේ ඒවා තාවකාලික ආගන්තුක පීඩා ලෙස සලකමනි එහෙත් ඒ හැම දුක්වේදනාවක්ම අපට හඬගා කියා පාන්නේ රූපස්කන්දයේ විපරිනාමය නිසා නිරන්තරයෙන් හටගන්නා දුකෙහි සත්‍ය ස්වභාවය බව තේරුම් ගැනීමට අපි අසමත් වන්නමු කායික දුක්කය මතුවී පෙනෙන අවස්ථා අපේ එදිනදා ජීවිතේ කොතරම් නම් වේද. මේ හැර ප්‍රියායගෙන් හා දේවල්වලින් වෙන්වීමට සිදුවීමෙන් ශෝකය උපදී. අප්‍රි අරමුණු හමුුවීමෙන් ක්‍රෝධය ඉරිසිියාව බය හටගනී බලාපොරොත්තු කඩවීමෙන් අසහනය අමනාපය මතුවෙේ අනිත්‍යතාව හේතුවයෙන් ඇතිවන මෙබදු මානසික පීඩාවන් ජීවිතය මුළුල්ලේ කොතරන්නම් අත්දකින්නෙමුද. මේ කායක මානසික දුක්වේදනා ස්ොභාවෙන්ද නම්වශයෙන්ද දුකක්ම වන බැවින්. දුක්හ දුක්හ යැයි හැඳින්වෙයි. ඔබ උදේ අවදි වූවිට සිරුර පිරිසුදු කර ගැනීමෙහි යෙදෙන්නෙහිිය. පුරුද්ධට අනුව දිනපතා ඒ ක්‍රියාවලිය සාමාන්‍යආකාරයෙන් කෙරෙන නමුද. එ කරදරකාරී ස්වභාවය ගැන එක් දිනක් හෝ මෙනිහි කර බැලවෙෙහි ද. යෝනිසෝ මනසිකාරය හෙවත් නුවනින් මෙනෙහි කිරීමේ යෙද ේ නම් ඒ මුළු ක්‍රියාවලියම එකම දුක් ගොඩක් බව ඔබට වැටහි යනු ඇත ඉදින් එක් දවසක් පමණක් සිරුර පිරිසිුදු කරගත් විට ඒ පිරිසිදු දිගටම පවතින්නේ නම් තේද සැනසීමකි. එහෙත් දිනපතාම දෙතුන්වර බැගින් මේ ක්‍රියාවලිය ජීවිතකාලයක් මුළුල් ඒ කරන්නට සිදුවීමෙන් විදින්නට වන දුක ගැන මොහොතක් සිතා බලන්න. අපේ ජීවිතය පිරී ඇත්තේ ස්කන්දයන්ගේ නිරන්තර වෙනස්වීම නිසා නැවත නැවත යෙදෙන්න්නට සිදුවන මෙබඳු පීඩාදායක ක්‍රියාවලින් නොවේද යටත් පිරිසේ නොකඩවා හුස්ම ගැනීම හෙලීම සිදු කරන්නට සිදුවීමද දුකක් බව හුස්ම ගැනීමේ අපහසුකමක් උද්ගත වූට අවස්ථාවකදී තමාටම වටහාගත හැකි වනු ඇත ජීවිතය පවත්වාගෙන යාමට ජීවිතයකට අවශ්‍යයයි සලකන හැම දෙයක්ම ලබා ගැනීමට හා, ඒවා ආරක්‍ෂා කර ගැනීමට ජීවිතය පුරාම විඳන දුක මෙතෙකයි ප්‍රමාණ කළ හැකිද. මෙසේ උදේවය දෙක නිසා ස්කන්ධයන් පවත්වාගෙන යාමට සංස්කරණය කිරීමට රැස්කිරීමට සිදුවීමෙන් ජනිත දුක් සමූහය සංකාර දුක්හ නම්වෙයි මෙබඳු මහා දුක්්ගොඩක් මැද ජීවත්වන අප මේ දුකහිම ගැලී සිතින්නේ වරින්වර ලැබෙන සැපවේදනාව ගෙනන අපේක්ෂාව තිබෙන හෙයිනි ඇසට ප්‍රියරූපයක් කනට ප්‍රියශබ් දෙයක් නහයට ප්‍රියසු අදක් දිවට ප්‍රියරසයක් කායට ප්‍රිය පහසක් සිතට ප්‍රිය දම්මා ආරම්වනයක් ලැබුණු විට සොම් අස උපදී. එහෙත් මේ සුකවේදනාව දිගට නොපාතිී නැතිවීයි. ප්‍රාරමුණද නැතිවීයි. ඒ නැතිවීමම දුකකි සැපේ දිගටම පවතිීවා යන බලාපොරොත්තුව ඉට නොවීමෙන් දුක උපදී මෙය විපරිනාම දුක්කා නමින් හඳින් වනු ලැවේ තන සැපය වහා නැතිවන බැවින් නැවත නැවත ඒ සැපය ළඟා කර ගැනීමට තවතවත් දුක්වි ඳීමට අපි පෙළ මෙෙන්න්නෙමු. සැපයකි යැයි අප විසින් දැඩි ලෙස ග්‍රහණයකරු ගැන ලබන මේ ජීවිතය නැතහොත් පං්ච ස්කන්ධය ඇත්ත වශයෙන්ම හැම මොහොතකම දුකගෙන දෙන්නකි. දීව්‍ය බ්‍රහ්ම ලෝකවලද ඇත්තේ තාවකාලික වශයෙන් දුක එක්තරා ප්‍රමාණයකින් අඩුවීමක් මිස සත්‍ය සැපයකට පත්වීමක් නොවෙේ කෙනෙකුට සදාකාලිකව දදිව්‍ය බ්‍රහ්මලෝක වල ගත කිරීමට හැකිවන්නේ නැත කවර භවයකොහෝ සිටීමෙන් සංස්කාරයන්ට උරුමකන් පවත්වන තාක් දුකින් මිදීමක් නොවනු ඇත දුක යනු සංස්කාරයන් තුළම අන්තර්ගත ස්වභාවයක් වන බැවිනි මේ බැව ප්‍රත්්‍යක්ෂ ලෙස තේරුම් ගත ැකිවන්නේ දුක්කාණු පස්සනාව වැඩීමණි. සමාහිත සිතකින් යුතුව දුක්කූ පංචස්කන්දයන්ගේ දුක්ක ලක්කනය නැවත නැවත නුවනින් සලකා බැලීම දුක්කාණු පස්සනාවයි හෙවත් දුක්කානු දර්ශනයයි. එය දුක්ක සංඥාව හෙවත් සංස්කාර දුක්ඛ යන හැඟීම සිතේ තහවරු කරනු ඇත දුක්ක ලක්‍ෂණය යෝගාවචරයා හට ප්‍රකට නොවීම පිණිස ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ඉරයාාපතෙන් එනම් ඉරියව පැවැත්මෙන් වැසී තිබීමය. එවවි නේගන විශේෂයෙන් සලකා බැලිය යුත්තේය. ප්‍රධාන ඉරයාපත හතරකි එනම් හිඳීම සිටීම, ගමන හා සයනයයි. හැම මොහොතකදීම අප ගත කරන්නේ, හැම කටයුත්තකම අප යෙදෙන්නේ. මේ හතරින් එකක් තුළය. එහෙයින් මේ ඉරාපත සමග දැඩි බැදීමක් අප තුළ තිබෙයි. ඉරිාපත අපට සැපගෙන දෙයි. යැයි ඇැඟීමක් අප සිතෙහි කා වැදී තිබෙයි. යම් කිසි ඉරියව්වක සිටින විට පීඩාකාරී ස්වභාවයක් දැරුණහොත් වහා අප වෙනත් ඉරියව්වකට මාරුුවන්නේ සැප බලාපොරොත්තුවවෙෙන ඒ පීඩාකාරී ස්වභාවේ හැම ඉරියව්වක් තුළම අන්තර්ගත වන බවක් අපට අවබෝධ නොවෙයි උදේවැය දෙකී නැතිවන පීඩනය නිසා සෑම මොහොතකම උද්ගතවන දුක වසාගනීමට අප ඉරියව්ව නැමැති කෝෂය තුළ සැඟවෙන්නෙමු කටලෙස දැන කායික මෙෙන්ව මානසික පීඩාද සංසිදවා ගැනීමට කිසියම් ඉරියව්වක පිහිට සොයන ආකාරය ගැන නුවනින් සිතා බලන්න අයෝනිසෝ මනසිකාරය එනම් නුවනින් තොරෝවැෙනහි කිරීමෙන් ඉරිියාපද සේවනය කිරීම හේතුවෙන් පංචස්කාන්ද දුක්කය ආවරණය වන අන්දම මේ අනුව තේරුම්ගතයුතුය යෝගාවචරයා විසින් මේ තත්ත්වය මැනුවීන් වටහාගත යුත්තකි ඉරියව් පවත්වන්නේ ස්කඳ පරිහරණය කිරීමේදී එසේ නොකර සිටීමට නොහැකි නිසාය නැත්නම් සැපලැබීමේ අදහසින් නොවෙයි හැම ඉරියව්වක් තුළම දුක කැවී ඇති ආකාරය නුවනින් සැලකී යුතුය. ඉරියාපත සේවනය සති සම්පජ්‍යයෙන්ම සිදුුවිය යුත්තය යෝග අාවච්චරයා මෙබඳ අවබෝධයකින් ක්‍රියාකරන විට ඉරිාපතයෙන් වන ආවරණය ඉවත් වී දුක්ක ලක්ඛනය අවබෝධ කිරීමට සුදුස්සෙකුුවන්නේය. එබැවින් හුදේවය වැටහෙන්න වූ අවස්ථාවේදී ඉන් උද්ගතවන පීඩණය ගැන අවධානය යොමුකරමින් පීඩාකාරි ස්වභාවයෙන්ම මිදීමට සුළු වශයෙන් මුත් ඉරිය වෙනස් කිරීමක් නොකරන ඔහුට දුක්කලක්කනය වටහා ගත හැකිවනු ඇත ක්ක ලක්ෂණ ස්මතුකර ගැඩීමට උපකාරවත් වන මෙම කරුණු හතර ගැනද සැලකිලිමත් වන්න එ දු දුක සංකාර දුක්ඛ විපරිනාම දුක්ක යන ත්‍රවිධ දුක්කයන්ට අනුව නිතර ලැබෙන පෙළීම සන්තාපය ඒවත් ඇැවීම දෙක එහෙයිම ඇතිවන නිවසය නොහැකි බව ඒවත් දුක්කම මේ ස්වභාවය තුන පංචස්කන්ධය ත්‍රිවිද දුක්කතාවලට හා සංස්කාර දුකට වස්තු ආධාරය වන බව. හතර සැපගතිය ප්‍රතික්‍ෂේප කරගෙන සිටීම හෙවත් සැපබවින් තොරවීම. භාවනා ආරම්භයේ සිට කර්මස්ථානය තුළින් පස්සත් දියහෙවත් සිතකය දෙක සැහැල්ලු බව උපදවාගන්නා තෙක්ම යෝගාවචරයා හට විවිධ කායක දුක් වේදනා දෙරෙනු ඇත ඇතැම් විට මානසික දුක් පීඩාද වැටහෙනු ඇත එහෙත් එපමනකින්ම ඔහු දුක්කලක්කනය විනිවිධ දකින්නේ නැත එතෙක් කොහුට අනිච්චලක්කණය මැනවින් ප්‍රකට නොවූ හෙයිනිි සමහරුන් මේ දුක්වේදනා නිසාම භාවන අතහර දමන්නේ දුක නියමාකාරයෙන් අවබෝධ නොකළ හෙයිනි පස්සද්‍යිය මුහකුරා යාමෙන් සුකයද සුකයින් සමාධියද සම්පූර්ණ වූට නාමරූප පරිග්ගාය හා පච්චය පරිග්ඝය සඳහා ඉඩ සැලසෙයි. ඉන්පසු හේතුඵල ධර්ම පද්ධතියක් මෙන් දිස්වන නාමරූපයන් සමූහ, වශයෙන් ශේවවින් පවතින් අන්දම දකිමින් යෝගාවචරයා සැහෙවින් අනිච්්‍ය ලක්ෂණය ප්‍රත්්‍යක්ෂ කරයි. එ අනික්්‍යතාව නිසා මතුවන පීඩාකාරී බව හා බියජනක බව කෙරෙහි, සතිසම්පජඥය යොමු කිරීමෙන් දුක්ඛ ලක්ඛණය දළ වශයෙන් වටහා ගනිී. එසේ ප්‍ර්‍යක්ෂ කළ නාමරූපයන්ගේ දුක්ඛ ලක්ඛණය පිළිබඳව නැවත නවත සිහිනුවන යෙදීම දුක්ඛනු පස්සනාවයි අතීත වර්තමාන අනාගත අභ්‍යන්තර බාහිර ආදී එොලොස් ආකාරයෙන් ඒ ස්කන්ධයන් කැටිකරමින් ඒවා අනි්‍යතාව අනුව දුக்கල தீரனைය කරමින් ஆரம்ப ක අවස්ථාවදසි දුකරන දුக்கானු පස්සனාව சம்මස්සන ඥාானය ස්ථාවර කිරීමට இபහால் වෙ. මේ කලාප සම්මස්සනය முහකුරාගිය කල වර්த்தமான වශයෙන් ලබෙන හැම அரமுணකම அනි්‍යத்தාව மணාව ප්‍රකටවී. ஏතුலிින් දුக்கதாාවේது மනි වනු ඇත. මෙවිට උද්‍යබේ ඥානය ක්‍රියාත්මකවනු ඇත. මෙහිදී විදශන උපක්ලේෂයන්ට මුලාවුවහොත් දුක්ඛාණු පස්සනාව දුබලවනු ඇත. අනිච්චානු පස්සනාව වඩාත් ප්‍රබල වී බංගඥානය පහළ වූ විට නිරන්තරයෙන් බිදමින් පවතින සංස්කාරයන්ගේ බියජනක බව අතිශයෙන් ප්‍රකට කරමින් දුක්ඛනු පස්සනාව තීබ්‍ර වෙයි. එමගින් බයිතු පට්ඨාන ඥානය ඇති වෙ දුරටත් නාමරූපයන්ගේ දෝසම දකිමින් දුක්කානු පස්සනාව වැඩීමෙන් ආධීනව ඥානේද ඉන් පසු පංචස්කාන්ධයන් කෙරෙහි කලකිරීම වශයෙන් නිබ්බිධා ඥානයේද උදවෙයි. මේ විදර්ශනාව වැදගත් සධස්ථානයක් වන්නේ යෝගාවචරයා නිවන්දැකීමට මෙහෙවන්නේ මේ කලකිරීම වනෙහියිනි දුක්ඛණු පස්සනාව ඉදිරියටත් විවිධ මුහුණුවරින් ඉදිරිපත් වෙමින් විදර්ශනා ඥාන පන්තිය බලවත් කරනු ඇත. අනුලෝම ඥාන අවස්ථාවයේදී එය පෙරමුණ ගතහොත් අපෙනීත විමෝඛ මකයෙන් නිවන අර්මුණු කරගෙන දොරටුවක් වියහැකිය. මෙසි අනිච්චානු පස්සනාව හා එක්වී විදර්ශනාව සාර්ථක කර ගැනීම පිණිස, දුක්කාානු පස්සනාව මහෝපකාරීවෙයි ඒ විධ ප්‍රවේද ගැන ඉදිරියේ වැඩදුරට සාකච්ඡා කෙරයි. මාතෘකා පාටයහි බාාවෙන්තෝ ෙ වඩන්නා යන පදේහි අන්තර්ගත වන තවත් අදහස් කීපයක් ගැන විමසාබලනු පිණස මේ බුද්ධ දේශනාවට සිතයෝොදන්න. මහණෙනිේ සාසනය ඇතැන් පුද්ගලයෙක් සියලු සංස්කාර කෙරෙහි දුක්ඛනු පසනාවෙන් යුක්ත වූයේ දුක්ක සංඥාවෙන් යුක්ත වූයේ දුකයි නුවනින් අවබෝධ කරන සුළු වූයේ හැම කල්හිම පෙර පසු සිත් එකිනෙකට සම්බන්ධ කරමින් නිරන්තරෙන් අන්සිතකින් මිශ්්‍ර නොවවින් සිතින් නිශ්චය කරමින් විදසු නුවලින් වැසගැනිමින් වැසේ. හැම අනුපස්සනාවක්ම වැඩීම සඳහා පොදුවේ යෙදෙන වැඩපිළි වෙලක් මෙයින් විස්තර කෙරයි ඒ කෙටියෙන් මෙසේ කොට දැක්මිය හැිය එක හැම කල්හීම නොකඩවා අනුපස්සනාව වැඩීම දෙක අනුපස්සනාවෙන් යුක්ත වූ හිතකට පසු එළමෙන දෙවන හිතද ඊටම ගැලපෙනසේ අනුපස්සනාවෙන් යුක්තවීම එනම් අනුපස්සනා සහගත සිත්ම නොකඩවා ඇතිකර ගැනීම. තුන අනුපස්සනාවෙන් තොර වූ බාහිරසිත් ඇතිකර නොගැනීම හතර අනුපස්සනාවේ අරමුණ ගැන සිති නිශ්චයකට පැමිණීම පහ අනුපස්සනාවෙහිම නුවනින් බැස සිටීම මේවා එකන්න එකට ක්‍රමයෙන් දියුණුවන අධීරලෙස් සැලකේ හැකිය අනුපස්සනා වැඩීමේ ඉතා උස ස්ථත්ත්වයක් මේ දේශනාවෙන් පිළිබිවවෙරි මේ අයුරින් වැඩීමෙන් ඉර්දිිපාද තත්ත්වයක් මතුවී නිසක වශයෙන්ම සාර්ථක ප්‍රතිඵල ගෙනදෙනු ඇත. මෙස අනුපස්සනාව වඩන තැනැත්තා මෙලවදීම අරහත්වේ හෝ අනාගාමීත්තුවය ලබන ආකාර හතක් මෙම දේශනාවෙහි අඩංගුවීමෙන් ඒ බව පැහැදිලි වෙයි. දුක්කානු පස්සනාව වැඩීමෙන් සුක සඥාව දුරුවේ සුක සං්ඥාව නම් පංචස්කන්දයෝ සැප සහගතය යන වැරදි හැඟීමයි. සදොස් හැඳිනීමයි හුදු සඥ්ඥා විපල්ලාසයක් වශයෙන් මුලින් ඇති වුණත් නැවත නවත තහවුරුුවීමෙන් එය චිත්ත විපල්ලාස දිට්ටි විපල්ලාස තත්වයට බලගතු වන අන්දම තේරුම් ගති යුතුය ඇසින් දකින රූපය මෙන්ම ඇසත් කණින් අසන ශබ්දය හා කනත් නැහැන් විදින සුවදහා නහයත් දිවෙන් විදින රසය හා දිවත් යන් විදින පහසහා කයත් සිතින් දැනෙන්න්න ධර්මමෙන්ම සිතත් සැප ගෙන දෙන දේ ලෙසින් අපේ සිත්තුවල තහවුරුුවී ඇති ප්‍රබල ආකාරය ගැන මදක් සිත යොමු කරන්න ලඩදුක් හිරි හැර තැවුල් අලාභ නින්දා බලාපොරොත්තු කඩවීම් ආදිය දහසකුත් නැති අසංකයකුත් එකක් ලැබුණත් මේ පංචස්කන්දය දුක්සහගතය යන හැඟීම මොහොතකටවත් අප තුළ පහළවේද දුක්පීඩා ආගන්තුකය මේ ලෝකයේ ජීවිතේ සැප තිබේ යන බරපතල මිත්‍යා දුෘෂ්ටියයෙන් මුලාවී අතිශයෙන් ප්‍රකට දුකපවා අප වසා ගන්නේ අනාගතයේ ලැබෙතැයි සිතන සැපයක් ගැන අපේක්ෂාවනි මෙසේ මිරගුවක් පසුපස හමායන පිපාසිතයන් මෙන් සංස්කාර ලෝකය තුළ නැති නිත්‍ය සැපයක් ස්වයමින් අප වෙහෙස්සට පත්වන්නේ සුකදිට්ටියයේ ප්‍රබලකම නිසාය. සංස්කාරයන්ගේ අතරක් නැතිව ඇතිවිමින් නැතිවිවින් පැවතීමෙන් හටගන්නා පීඩාකාරී ස්වභාවය හා බියගෙනදන බව මුළුතුන් ලෝකය පුරාම ක්‍රියාත්මක වන ආකාරය දුක්ඛනු පස්සනාව තුළින් ප්‍රතිවේධ කරන යෝගාවචරයා සංස්කාරයන හි අංශු මාත්‍ර හෝ සුකයක් නැතිබව ප්‍රකටගරැත්දෙන අනාධමත් සංසාරය මුළුල්ලේ තම සන්තානී ස්මතුවතිබූ පංචස්කන්දයන් පිළිබඳ සුක සඥාව දුරු කරයි පංචස්කන්ධයෝ ඒ කාන්තයෙන්ම දුක්खයෝය යැයි දුක්ක සඥා සිතෙහි එළවා ගනී මෙසේ දුකරසක්ක වූ පංචස්කන්දය පිළිබඳව ඇති විපරිනාමයෙන් පෙළීම වන දුක ස්වභාවය නැවතනවත නුවනින් සලකමින් දුක්खाනු පස්සනාව වඩන්නා වූ යෝගාවචරයා ඒ පංචස්කන්ධය පිළිබබඳව සැපයයි පැවති හැඟීම සිතීම දැකීම දුරු කරයි. මහනිනි ආනිසාංස හයක් මනාවට දකින්න වූ භික්ෂෝ විසින් ීමමා රහිතකොට සියලු සංස්කාරයන් හි දුක්ක සංඥාව වෙලවාගැනීමට සුදුසුුවේමය. ඒ අනුහස් හය කවරේදයක්ත් එක ඔසවාගත් අසිපත ඇති වදකයා කෙරෙහි මෙෙන් සියලු සංස්කාරයෙන් කෙරෙහිදු මා මාගේ කලකිරීම් සහගත හැඟීම එලබ සිටින්නේය. දෙක සකල ත්‍රයිධාතුක ලෝකයනුදු මාගේ සිත නැගී සිටින්නේය තුන නිවනහි ශාන්ත බව දකින්නෙමි වන්නේෙමි, හතර මාගේ අනුසයෝධ සමුච්චේදයට එවත් මුල්සුන් බවට යති පහ සතර මාර්ගයන් සඳහා කළයුතු දෑ කරන සුළුද වන්නේමි ඇය මවිසින් ශාස්තෘන් වහන්සේ මෛත්‍රී සහගත වතින් පරිචරණය එවත් උපස්ථානය කරනු ලබන්නා හෝද වෙතිය